ධම්මචින්තා. අද ධම්මචින්තාව පයාගල එළබඩ ශ්‍රී ඉන්දජෝත්‍යාරාමාධිපති පූජ්‍යපාද අඟුණුකොළ පෙළස්සේ ඉන්දජෝති ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන්. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ ලෞතර බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. කාරුණික පින්නතුනේ, මේ හිමිදිරි උදෑසන බුදුරජාණන් වහන්සේගේ ධර්ම පාඨයකට ඔබගේ අවධානය ලක් කරන්න මම කැමතියි. ඒ තමයි අත්ති පරලෝකෝ. මේ ලෝකේ අපි ජීවත් වෙනකොට නිරන්තරයෙන්ම හිතන්නට ඕනේ, කල්පනා කරන්නට ඕනේ, විශ්වාස කරන්නට ඕනේ, අත් දකින්නට අත් විඳින්නට ඕනේ අත්ති පරලෝකෝ. අපිට මේ ලොවක් පමණක් නෙවෙයි පරලොවක්ද ඇති බව. අපි මේ ලෝකයේ පිළිබඳව දැනගත්තාට අපි පරලොව පිළිබඳව දන්නේ නැහනේ. පරලොව පිළිබඳව අවබෝධ කරගන්න නම් අපිට අපේ ජීවිතයෙන් සමුගන්නට සිද්ධ වෙනවා. ඉතින් අපි කොහොමද ජීවත් වෙලා ඉඳෙද්දි මැරෙන්නේ? එහෙම හිතෙන්නට පුළුවන් කෙනෙකුට. නමුත් අපි බුද්ධිමත් මානවයා වශයෙන්, මනුෂ්‍යෝ වශයෙන් නිරන්තරයෙන්ම හිතන්න ඕන අපිට පරලොවක් තිබෙනවා. අපිට පරලොවක් තියෙන කියන්නේ අපි මිය යනවා, අපි මැරෙනවා. සමහර විට ඔබ රජ කෙනෙක් වෙන්න පුළුවන්, ඔබ සිටුවරයෙක් වෙන්න පුළුවන්, ඔබ විවිධ තනතුරු, තානාන්තර, එවාගෙම නම්බුනාම දරණ කෙනෙක් වෙන්නට පුළුවන්. එවාගෙම ඔබ විවිධ වයස් මට්ටම් වල කෙනෙක් වෙන්නටත් පුළුවන්. සමහර විට කුඩා, තරුණ, මහලු, වයෝවෘද්ධ, කුමන වයස් කාණ්ඩික ඔබ ජීවත් වුණත් ඔබ මතක තබා ගන්න, ඔබට පරලොවක් තිබෙනවා. ඔබට මේ සියල්ල අත්හැර දාලා ඒ පරලොව කරා යන්නට සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ පරලොව සිහිපත් කරන්න කියලා අපිට අනුදැනව දාරන්නේ ඇයි? අපිට එතකොට අපේ ජීවිතයේ අඩුපාඩුකම් සිද්ධ වෙන එක වළක්වා ගන්නට පුළුවන්. මේ ලෝක පමණක් නෙවෙයි පරලොව ජීවිතයක් ඇතැයි අපි විශ්වාස කරනවා නම් එකාතකින් ඒක කර්මය සහ කර්මඵලයේ විශ්වාස කිරීමක්, කුසල් අකුසල් විශ්වාස කිරීමක්, පින්පව් හොඳ නරක, ධනාත්මක ඍණාත්මක මෙන්න මේ දේ විශ්වාස කිරීමක්. ඒ නිසා අපි හැම වෙලාවෙම සිතන්න ඕන අපිට මේ ලෝකෙ වගේම පරලොවක්ද තියෙනවා කියලා. ඒ පරලොව ජීවිතය සාර්ථක කරගන්න නම් පුළුවන් තරම් අපි මේ ලෝක ජීවිතය අද දවස නිවැරදිව හොඳින් ශ්‍රද්ධාවෙන්, බුද්ධියෙන්, ත්‍යාගවන්තභාවයෙන්, පරිත්‍යාගයෙන්, ඉවසීමෙන්, කාරුණිකව, මෛත්‍රී සහගතව අපිට අපේ ජීවිතය ගෙවන්නට සිද්ධ වෙනවා. එහෙම නොවුනොත් අපිට සිද්ධ වෙන්නේ මේ ලෝකයේ අපගේ අවුල් සහගත වනවා වාගේම පරලොව ජීවිතයත් අවුලෙන් අවුලට පත් කර ගැනීමටයි. ඒ නිසා අපි නිරන්තරයෙන්ම පරලොවක් ඇතැයි යන විශ්වාසයෙන් යුක්තව කටයුතු කරමු. හැමදෙනාටම අනන්ත තුනුරුවනේ ආශිර්වාදයෙන් ලැබේවා. ඔබ සැමට තෙරුවන් සරණයි.